අපි උදේ ටිකක් වෙලා ගත්තා ධර්ම සාකච්ඡාවක් සඳහා. දැනුත් කාටරි අවශ්‍ය නම් උදේ අපිට හම්බුනේ සභාවේ ප්‍රශ්න දීවන් කියලා අහන්න. ඒකිට ප්‍රශ්න විතරයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් උනේ. ඉතින් දැනුත් ඉරවෙන 10 15ක් පමණ වෙලාවක් ඒ ප්‍රශ්නයක් නැත්නම් අපි සුබතරාමී ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා වැඩ පිළිවෙල නිමා සටහන් කරන්න කියලා. නැත්නම් වෙන කාටරි කියනවා නම් කිවේතු ප්‍රශ්න කළ යුතුම ප්‍රකාශ කළ යුතුම කර්මා කර්මයේ විලාව ගන්න දී කියලා මම ඉල්ලාශි. කල්පන ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කර්මයේ සමාධියේ බලවත් වී මුස්මලන්න සංසිතිය යන බවක් දැනේ. සිරුර ඉහළට එසවන බවක් දැනේ. සිතට ප්‍රීතියක්ද දැනේ. දැන් සිතේ සිතුවිලි දුක නැත. මේ අවස්ථාවේදී ආනාපාන සති ඉදිරියට දියුණු කර ගන්නා අය පහදා දෙන්නේ ගොඩනගෙන ඉඳලා සිටිනවා. මම හිතන මේකම වෙන වචන වලින් උදේවරුේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. ඒ විවික ස්ථානයක් වගේ යනවා. නැත්නම් මේ කටුකොලක් අස්සේ දිංගලා හිටපු කෙනෙක් දිංගලා දිංගලා ගිහිල්ලා වෙල්ලි දිකට එනවා වගේ විවික තනකට තන ආරමුණු පේන්නේ නැති බාධා නැති තැනකට එනවා. කොහොමද දිනු කරන්නේ කියලා. ඉතින් එතකොට මම මේ මාත්‍රයෙන් ඇහුවා ප්‍රශ්නය. ඒ විදිහට ලැබිච්ච මේ විවිකයටද කැමති කටුකොලටද කැමති? එතකොට මේ මාත්‍යගේ ප්‍රශ්නේ උනේ මම මේ විවේකයට කැමති හිතන කැමති කටකෝලට කැමති නෑ කියලා. ඒ වගේම ධර්ම සාකච්ඡා දෙක තරගෙදි මට උනා තව සමහරෙකුට මේ හිතන මහ පාළුයි. හරි කම්මැලි, හරි නීරසයි. කිසි සිද්ධියක් බහුල නෑ. එයා හිතනවා ආයසරයක් කනපණේ නේ හොඳයි කියලා අයිය මුස්පරක්. මුස්පරක් දන්න ශේෂ්ඨකට. මම දැන් මේක දන්නේ නෑනේ. මේක බයයිනේ. ඉතින් අන්නේ දෙක තේරුම් අරගෙන තමන් නැවත නැවත මේක බහුලීගත කරන්න ඕන. මේක පඩවියාපෝතේජෝ ඇති ආස්තික ප්‍රත්‍යක්ෂය තමයි රූප කර්මස්ථානේ. ඉතින් බලන්න ගෙවිල 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 ආකාශේ පේනවා. ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒ රූපේ ගෙවම් කරලා ලැබෙන්නේ ඊට පස්සේ මේ දෙකම රූප. රූපේ ආස්තික සහ නාස්තික ප්‍රත්‍යක්ෂ දෙක. රූපණ ගතිය ඇති සහ රූපණ ගතිය නැති. ඉතින් අපි මෙතෙක් කල් දැකලා දෙන්නේ ඇති පැත්ත විතරයි. ඒක නිසා දැන් හිතට සෞඛ්‍ය සම්පන්න සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ඒක රූප ධර්ම වල එක ආකාරයක්. මේකත් එක ආකාරය. මේ දෙකද සමහිත ඇති කරන්න පුළුවන්. අරමුණ පේන වෙලාවට නැති වෙලාවට දෙකම බහුලීගත කරන්න ඕන. කොතෙක් දුරටද කියනවනම් මේ දෙකටම සමහිතගෙන. ඒක එච්චර ලේසි නෑ. ඒක නිකන් මේ උපයාගත්ත දේ වශී කර ගැනීමක්, උපයාගත් දේ සිද්ධ කර ගැනීමක් විතර කියන්නේ. ඒක අපි දන්න කාරණාව කටපාඩම් කර ගන්නවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා මේ ලොකු සාමිනාචි ඉන්නකොට මතක් කරේ තමන්ද ඒ වගේ අර ආනපානේ හෝ පිම්බිමැකිලිම අරගෙන ඒක ජීවෙනකන් යන්න පුළුවන් යම් වෙලාවක් යම් තැනක් යම් ඉරියව්වක් යම් සත්පුරුෂයෙක් යම් සාධර්මයක් ලැබුණා නම් ඒ தත්ත්වයේ යටතේදීම මේක පුළුවන් තරම් බහුලීගත කරන්න කියනවා. ඒ පරිසරය වෙනස් වුණොත්, ඒ රත්පුරුෂයා නැති වුණොත්, ඒ සත්‍යඥය නැති වුණොත්, ඒ දිශාව නැති වුණොත්, ඒ ආහාර නැති වුණොත්, ඒ නිඳ නැති වුණොත් මේ කායයට යන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා. එසයි මේ විදිහටම ඒක දීලා පරිසර විචල්්‍ය සාධක හේම හිර කරලා මේක බොහෝකට කිරීමෙන්, බෞලීකට කිරීමෙන් තමයි තේරුම් ගන්න ඕනේ අපේ ඉන්ද්‍රන් රූප ඇතිකන විතරයි දැන. ඒක විනිවිදින්න පුළුවන්නේ සමාධිය විතරයි. එතකොට වෙන රූප නැති ඒ රූපේ ආස්තික ප්‍රඥාප්ති අපි මැටර් ඇන්ඩ් ඩාර්ක් මැටර් කියලා මේක දැන් විද්‍යාඥයන්ට අහුවෙලා දෙනවා. නැත්නම් ඩාර්ක් එනර්ජි කියලා. එතන තමයි රහස තියෙන්නේ. ඉතින් ඒකට ආස වෙන්න බෑ. ඒකට මේකට වෛර කරනවා. ඒ මේකට ආස වෙන්න බෑ. ඒකට ඒකට වෛර කරනවා. ඒකට හිත ලෙඩ. ඉතින් සමතුලිත නැහැ. ඒ නිසා අපි මේ මැටර් ද්‍රව්‍ය හරහා අද්‍රව්‍යයට යන ගමන විතරමයි අපිට තියෙන එකම ක්‍රමය. අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට යන ගමනක් අපිට බෑ. මොකද ඒක තාත්වික නැහැ. එතන ද්‍රව්‍ය අල්ලන්න ද්‍රව්‍ය ගෙවම් කරන්න ඒක කර්මනේ කරනවා සතියෙන් කරනකොට පස්සේ ද්‍රව්‍ය හර අද්‍රව්‍යයට ගියා. දැන් මේ අද්‍රව්‍යයි ද්‍රව්‍ය දෙකම කියන්නේ රූප. රූපයගේ ආස්තික සහ නාස්තික ප්‍රත්‍යක්ෂය. අන්න ওই දෙකට හිත සම වෙනකම් නොසලින තැනට යනකම් යනවා කියන එක මේක මේ හරියට මේ ගුරුත්වාකර්ෂණයත් ඇහිච්ච මිනිස්සෙක් කොහොමද ගුරුත්වේ නැත්තන කැහැසිරෙන කියලා ෆෝන් කරනවා වගේ වැඩක්. මේක ඇතුළේ කිසිම තැනක එහෙම රිසර්ච් සෙන්ටරයක් ගහන්න බෑ. මොකද හැමතැනම ගුරුත්වාකර්ෂණ තියෙනවා. නමුත් පොළවෙන් එළියට ගිය ගමන්ම අපි යන්නේ ගුරුත්වේ නැත්තනකට. එසේ කියමන දැඩි ඉඳ දන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ නැත්තම ඒවා පාළු.
බත් පිරක් කන්න හදගෙන බත් කරන ඇඟ පුරාම යනවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ මම සරේ දත් බේ ටියුබ් එකක් වගේ තියාන මෙලිකලා කන්නේ. අන්න ඒ වගේ වුණක් මෙහෙලි කරන්න අපි සැක කරන්න ඕනේ අරේ ඔය රූප නැහැ. අරේ ඔය ගුරුත්වය නැහැ. අරේ ඔය මේ හැඩතල මොකුත් නැහැ හිස්තියි. ඒකට පුරුදු කරන් තියෙන රූපිය ගෙවක් කිරීමේ தත්ති. මම නිදර්ශනයක් වශයෙන් කිව්වේ. ඉතින් එතකොට මෙයා පයිලට් කෙනෙක් ඇස්ට්‍රොනෝට් කෙනෙක් කරන්න හදනවා. ඒක නැත්තම් ගුවන් ගමනේ මංගිකේ ගමනේ ගුවන් නියෝමයක අභ්‍යවකාශ නියෝමයක පාඩපත් කරන්නයි මෙයා හදන්නේ. ඒ අභ්‍යවකාශෙ නිතර බින්න බෑ. එක මාස 6ක් හිටියොත් මේ ඇඟේ ඇටවල ශක්තිය 100%ට වැඩිය බයි. කොච්චර කැල්සියම් ගත්තත් හරියන්නේ. ගුරුත්වය නැත්තනක මේ රත් පද්ධතිය අහිය වෙන්නේ. එයා ආයෙ ඇවිල්ලා ආයෙ මේක දැඩි කරගන්න. ආයෙත් යනවා. ඒ නිසා මේ දෙක පුරුදු කරනවා කියන එක දැන් අපි ඉන්න කාලේ හන්දට කිය කට්ටිය නිසා මේ නිදර්ශන පෙන්වන්න පුළුවන්. අපේ අත්තම්මලට මුත්තම්මලට එහෙම කියන්නේ කියන ඔය කතාව. සුරංගනා කතාවේ. ඒ නිසා උත්තරේ තියෙන්නේ මේක ඇති දා නැති දෙක අතර වෙනසක් නොදකින්න තාක් තාදී හිතක් නොසලෙන හිතක් සමහිත උපේක්ෂා හිතක් ඇති කරගන්න කියන එකයි දැනුත් කියන්නේ. කරුණාකර ස්වාමීන් වහන්සේ මට ආනාපාන සති භාවනා ටික තුනක් කරගෙන යන විට පොළොව බරගතියක් දැනේ. ඒ සඳහා කුමක් කරුද්ද යන පැහැදිලි කර දෙන්න. ජාරහම් තුරු වගේ උඩින් බයක් ඇවිල්ලා ඔළුව ගැට ගහලා තියලා අන්න කෙරුවා නැහැ. ඒ හම්බුගේ බිම ඇවිදින්න බෑ බඩද. බැලක් අහගෙන ආලම්බට ජොක ඒක එල්ලිලා තමයි සක්මන් කරේ. මොකද ඒ තරම් මේ බඩේ දැවිල. ඉතින් ඒ නිසා මේ නිතරම වැඩි අපි කියන්නේ ඔළුව සාක්කුවේ දාගෙන භාවනා කරනවා. වැට්ල 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 ගිල්ල සාක්කුවටම වැටෙනවා. මොකවත් එන්නේ. එයා බලන්න ඔළුව කෙලින් කියනකොට සාන බදලති කොහමද ඔළුව ඇද වෙච්චාම ආනපනසති කොහොමද දෙකටම නොසලෙන මනසාවන අන්න භාවනායේ නිවන් දැක්කා සුවන් වුණා කියලා කියන්නේ කෙලින් තියානින බව දරගන්න. එතකොට ආනපන මෙහෙමයි හොඳටම දන්නවා බැක් කෙරිලා ඇද වෙලා ඒතිෙදි ආනපන මෙහෙමයි කියලා මේ දෙක බය නැතු උසාවික සාක්ෂියක් කියන වගේ කියන්න පුළුවන් නම් එන ආරේ භූමි කියන්නේ ඔකට තමයි මේක හදන්න හදනයි කියලා කියන්නේ 50ක් අත්දැකීම් නැති මං කියන්නේ නිසා අනික් කට්ටිය එල්ලෙදි බැක් කරෙන්නේ නැති කට්ටිය තොළු වක් කරගෙන භාවනා කරන්න කියන්නේ නෙවෙයි. ඔය ඒකත් එනවා ඒකකොට. අක්කෝ අරයට ඔළුව බැක් කරනවා ෂෝ කිව්වා. දැන් මගේ ඉඩ බැක් කරෙන්නේ නැහැ. දැන් මම මොකද කරන්න ඕනේ? බෙල්ල පොහි ඇටේද අයින් කරන්න ඕනේ කියලා හිතුවා. මෙල අලි අමාරු මේ කට්ටිය මොනවාරි කට්ටියක වචනයක් කියවපු ගමන් වරදට අල්ලන. පැටර්න් එක නයිදා ගන්න ගෙලින් తీරෝට ආනපන. මෙහෙමයි බැක් කරනකොට මෙහෙමයි. එතකොට කෙලුණන එක නයිදාන කෙලුණන නැතිකොට ආනපන. මෙහෙමයි කෙලුණනකොට මෙහෙමයි. ශබ්දේන එක නයිතාරින්ද ශබ්ද එනකොට අනපන මෙම නැතිකොට මෙහෙමයි. හිතිවිදෙන එක නයිතාරින්ද හිතිවි එනකොට අනපන මෙමයි. හිතිවි නැතිකොට අනපන මෙමයි කියලා. හැබැයි ඒක අභීතව කියන්න පුළුවන්. එතනින් තමයි මේ පනරේ හිතෙන්නේ. එතකොට ඔක්කොටම පොදු ගතියක් මේක තියෙනවා. බාධාවක් ඇති විට සහ නැති විට රූප පේන විට සහ නැති විට කොහොමද අනපන කියන එක බැලුවා නැත්නම් සතිය කොහොමද කියලා බැලුවා නම් අපිට තියෙන්නේ එනේන මල මාලේ තමුණක්. අමුණක නමුණගෙන යන්න මල් මාලාවක් හද. සම්මාස දේවර්මේ පරයන්ක භාවනාවේදී ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව පරයන්කේ ඉරියාපත සීකර ආනාපාන සති ආරම්භයෙන් සිල් පිටවීම. සිත පිටව ගිය විට මා මේ සිටින්නේ පරයන්ක භාවනාවේ බව සීකර පරයන්කේ පරයන්ක ආරම්භයේ සිට තබා නැවත ආනාපානයේ ආරම්භයට සිත ගනිමින් ඉරියාව වෙනස් නොකර මේත කාලය තුල පරයන්කේ රැක ගතිමි. වැඩිදුර ප්‍රතිස්පද මේ කොහොමද ආරාධනාව නැත්නම් දොර විවුර්ත විමක් අතරේ මම තල්කන මේ ප්‍රශ්නේ. ඒ නිසා කවුරු හරි ලියවෙකන කැමැතින සාකච්ඡාවර දෙබසකට එන්න මම හරි ආශයි දරගන්න. මම පරියන්කේ ඉන්නකොට මම පරියන්කේ නෑ. මම සතියේ ඉඳගත්තට මයිලක සතියේ නෑ. මෙන්න මේක දැනගත්තේ කොහොමද කියන එක මට පොඩ්ඩක් ඒ ප්‍රශ්න කරු වෙනවා නම් දෙබදකට ඉතාමත් විචිත්‍ර පැත්තක් එළියට ගන්න පුළුවන්. අපි මේ කට්ටියට තියෙන දැන් හොඳට බෙහෙම්පත් වෙච්ච වෙලාව වැයකමාරක් විතර ඉඳගෙන ඉඳලා ඒක නිසා අමාරු වෙලාවෙ මට ප්‍රශ්න ආවුනේ. කැමතිද මේ
ප්‍රශ්න දීපේක නම් කියන්නේ මම අසත්‍යයේ ඉන්නකොට අසත්‍යයේ ඉන්න බව දැනගත්තේ කොහොමද කියලා මම දැන අනික් සභාවට තේරෙනවද කියලා මගේ ප්‍රශ්නේ දැන් මම අසත්‍යයේ හිටිය මම අසත්‍යයේ ඉන්නකොට මම නැවත අරමුණට ආවා ඉතින් අපි නක් කරන්නද මම අරමුණ කරන්න ගියා මම කියන්නේ මම අසත්‍යය නැත්නම් අරමුණේ නැ ඉතින් අපි නැ ඒ බව නැතුව ඉන්නකොට මම දැනගත්තේ ඒ දැන ගැනීම සිද්ධ වීම දෙයක්ද මට නැත්නම් මම හිතාමතා කරපු දෙයක්ද කියන එකට සාක්ෂි දෙන්න ඒක නැත්නම් ඉතින් නඩුව විසිකරන්න සාක්ෂියට කවුරුද දෙන්නේ දෙනව නම් මට කියත හැකි අනිත් සියලු දෙනාටවත් හොඳ වටන තොරතුරු වගේක් හොඳ ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ සියල්ලම මම අනුමත කරනවා හොඳයි නවත් මම මේ ඒ කියවිච් එක නෑ කටහඬින් මම මේ මතු කරලා දෙන්න හදන්නේ අනිත් ඔක්කොමත් මෙතන ඉන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ මේක මතු කරන්න මෙන්න මෙතෙන්ද ගහන්න මෙතෙන්ද අත තිබ්බ ගමන් ওই තොරතුරු එළියට ආපු ගමන් අනිත් ඔක්කොටම සතුටක් ඇති වෙනවා අපි මෙතෙක් කල් කරපු ආසතිය අපි අමතක කළා නැහැ සතිය අපිට අමලියකදී උදව් කරලා තියෙනවා ඒක සාමේක නා කැමති නැත්තම් මම ඒකට ආඩියා කියලා චෝදනාවක් කරලා ප්‍රශ්න විසිකරලා ඊගා ප්‍රශ්න කියනවා මොකද කිසිම තොරතුරක් දෙන්න කැමති නැහැ මයෙන් ගන්න විතරමයි ලෑස්ති තෙරුවන් සරණයි අද පළමු දින ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන සඳහා සහභාගී වුණා. ඊට පළමු මාස 6ක පමණ කාලයක් භාවනා වැඩසටහනක සහභාගී වූ අතර ඒක අනුව පළමුව අනිත්‍ය භාවනා වැඩමින් මගේ කය සමග සිත සම්බන්ධව වීම දීප්ත කර යුතු බව පැහැදිලි කරන්නද? භාවනාවට අවතීර්ණ වන්නේ පළමුව වැඩි යෙත්තේ ආනාපාන සතියේද අනිත්‍ය භාවනාවේ පහදා දෙනු ඉන්නා සිටිනවා. ඉතින් මේකදී ඇත්තට පේනවා දැන් තියෙන ක්‍රමයේ හැටියට යෝගාවචරයට එක එක ගුරුවරුන් එක එක භාවනා මධ්‍යස්ථානික ඕන දෙයකට යනවා. අන්තිමට ගියාම චීන කඩේ තියෙනවා, ජපන් කඩේ තියෙනවා, පොල්ලත් කඩේ තියෙනවා, තම්බුගේ ලයිවර් කඩේ තියෙනවා, මුස්ලිම් මනසේවකේ බුහාරියක් තියෙනවා මුස්ලිම් ද හින්දු මාසේ සයිබර් කඩේ තියෙනවා. ඉතින් කොයි කඩේටද යන්නොත් තම්බියෙන් ගහුවොත් මොකද කියන්නේ? ආ බුහාරිය තමයි টপ බඩු තියෙන කියලා කියනවනේ. එහෙම නැත්නම් මුස්ලිම් මාසේ හින්දු මාසේ සයිබර් කඩේ තමයි බ්‍රාහ්මණ කඩේ එක තමයි හොඳ කඩේ එකට වෙන්නේ. චීනෙකින් ආවොත් චීන කඩේ. ඉතින් මයින් ආවොත් මං කොනවා කියලා දෝකෝ ලීලා. ඉතින් හදාගත්ත උත්තරයක් ඇති මිනිහෙන්නේ මමත් බිස්නස් කාර්යයකනේ අන්දිය කඩයක් දාගෙන ඉන්නේ මං හිතයිද මං කියවේයි කියලා මගේ දත නැමෙයිද අනේ අනිච්චන් දුක්ඛ නැත්තම් කරන් කියයි කියලා හිතේ හිතෙනවද කාටද දැන් මටවත් හිතා ගන්න බෑ කියවෙන්නෙම නෑ ඉතින් ඒ නිසා ඒ කඩවල් ගොඩක් තියෙන එක හන්දියට ලැජ්ජාවක්ද හොඳක්ද ඉතින් මේ හැම එකක්ම කරදරයක් කරගත්තොත් කඩවල් ගන්න වැඩි වෙන වැඩි වෙන ප්‍රශ්න වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ ආරාම සූත්‍රයේ කියන ඔබේ හිතකින් හපං මොකද්ද රුචි? එකෙන් පටන් ගන්න. කලම සූත්‍රයේ ඔක්කොම තියෙන බැමි ඔක්කොම තියෙන අගයන් ආගමත් තුප්පහි වෙන්න කුඩු කරලා දාලා මාන සතුම් මන්නේ කොන්ද නැහැ. හොඳයි. හොඳ නෑ ආමුදුරුවෝ. අය නැතරව. ඉච්චරයි අපි හද සාක්ෂිය විතරයි. ඉතින් අපි හද සාක්ෂිය අල්ලමු ගෙදරින් කියලා මොන තරම් මේ ආත්ම හීන භාවයක්ද තියෙන්නේ මේක තියාගන්න භාවනා කරන එක මතක තියාගන්න අපි මේ ජීවිතේම භාවනා කරන හදනවා තමන්ගේ අත්දැකීම විතරමයි බුදුන්ගේ අත්දැකීමක් ගන්න ඒක අපි සාක්ෂියට ගන්න බුදුහාමුදුරුවෝ අපි කියලා අනුකම්පාවයි මෛත්‍රියෙන් දේශනා කරලා තියෙනවා නමුත් බුදුහාමුදුරුවෝ දහස්න ඇතුළත ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක කෙරුවා කච්චුප් ස්වාමීන් වහන්සේ එකක් කරා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එකක් කරා මොකලන් සංසේ එකක් කරා අනුරුද්ධ සංසේ එකක් කරා ගැටෙන දේවල් නෙවෙයිනේ එක එක දෙම තියෙන රිකිලි ඒක නිසා තමයි රුචියකින් පටන් අරගන්න බෑ ඒක හොඳ මේක කියලා ගන්න එපා ටිකක් කරගෙන යනකොට තමයි ඒක තියෙන සංකෘතාණු තමයි ඒ නිසා ධම්මජීව හඳුනගන්න යවුවොත් නම් උත්තරේ එකයි ආයේක දෙකක් නෑ එහෙනම් මම උත්තරේ මොකක්ද කියන්න තෝ මයික් එක දෙනවා ප්‍රශ්න කරන්න කර්තව්‍ය සම්මතස ඔබ වහන්සේ කවතහන උපදේශ අනුව භාවනාවේ යෙදෙන්නේ කෙලෙස් ඇතිවීම නැතිවීම පිළිබඳ දැනගැනීමට ලද උපදේශ අනුව ඉතා පහසුවෙන් කෙලෙස් ඇතිවන අතර ඒවා හඳුනා ගැනීමට සුතමේ ඥානෙ උපකාර කරගතිමි
තවද මහා සංඝරත්නයේ උපදෙස් උපකාර කරගත්මි. දැනට දේශේ නැති කැලැස්සින් ගැනීමට ඊ ආකාර දැන ගැනීමට කක්ඛූපම සූත්‍රය හා වත්ථූපම සූත්‍රය ආධාර කරගත්මි. එයින් මහත් දියුණුවක් ලැබෙනු. තවදුරටත් භාවිතා කළ යුතු ධර්ම කොටස් දැන ගැනීමට උවහන්සේගේ උපකාරය පතමි. පරියන්තේ සක්මණේ හා ධර්ම ඇසුරේදී ප්‍රවේශ යටපත් වන අතර ඉතා දුර්ලභව දෛනික ජීවිතයේදී යම් යම් අවස්ථාවලදී ද්වේෂය හටගන්නා අතර දැනට ඒ ද්වේෂයේ බව හඳුනා ගැනීමට හැකියාවක් ඇති බැවින් ආයාසයෙන් ඒ යටපත් කර ගැනීමට හැකියාවක් ඇත. තෙරුවන් සරණ වේවා. මේකට අපිට මතක අපි අඹුලවයිදී දවස් තුනක භාවනා වැඩමුළුවක් තිබ්බා. අන්න ඒකදී මේ ඇතුවිච්ච ප්‍රශ්නයක් වුණා. සක්මන් කරන වෙලාවේදී ඒ කෙනාට කඳ කෙලින් තියාගෙන බෑ, එහාට මෙහාට යනවා. ඉතින් එතකොට ඉඳගෙන භාවනා කරනවා, සක්මන් නැත කරනවා, දිගට කරනවා කියන්නේ. ඉතින් මම පොඩි අර්ථකථන දුන්නා මේ විදිහට. එහෙම වෙන්නේ හිතේ රාග ద్వේෂ මොහොන නැති නිසා. රාගය තියෙනවා අපිට ඉද්ද ගැහුවාගේ ඇවිදින්න පුළුවන්. ද්වේෂය තියෙනවා අපිට ඉද්ද ගැහුවාගේ මේ පියවර මෙහෙමයි කියලා කරන්න පුළුවන්. මේ රාග ద్వේෂ නැති වුණාට පස්සේ මේ හිස්මල්ල කෙලින් තියන්න බැරුව වගේ වැනෙන්න ගන්න. ඉතින් ඒ නිසා ඒක දැන් මම මේ භාවනා කරපු නිසා අරමුණේ හිත දිගටම ගිය නිසා මගේ හිතේ දැන් අර motivation එක කියලා එමු නැත්නම් ඉදිරි ජවයේ නැති වෙනවා. මේ ජවයේ නැතිලා තියෙන රාගේ ද්වේෂේ. එතකොට මොහේ ටිකක් මතුවෙනවා. ඉතින් ඒ නිසා මේක කනගාටුවක් කරගන්න එපා. මේ භාවනා කරපු නිසා ප්‍රසිද්ධ රාගේ සහ ප්‍රසිද්ධ ද්වේෂේ නැතිලා තියෙන නිසා මොහේ වැඩි වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ඒක යෝගාවචරයට භාවනා ප්‍රතිඵලයක් නේ. ඉතින් ඒ නිසා මම අහුවා මේ පිරිසකින් දැන් මගේ හිතේ දැන් එහෙම දැනගත්ත පස්සේ මොහයක් නැති වෙනවනේ. එතකොට රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මොහයත් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට තවදුරටත් නිදිමත තියෙනවා නම් හිටින්නේ නැහැ. ඒතරු නිදිමත හිටින්නේ නැහැ. එහෙම වෙනකොට වුණොත් මොකද කරන්නේ? එතකොට පාසු මාත් කිව්වා මම දෙන්න රාගෙ ටිකක් ගෙනත් දාන්න. මට හරි සතුටක් ආවා. මොකද එහෙම වෙලාවට රාගෙ නැත්තම් මගෙන් ඉල්ලන්න ඕනි තරම් තියෙනවා සොකද. එනිසා අන්න එහෙම පාවිච්චියට ද්වේෂෙ නැති වෙනකම්ම යන්න බා ටිකක් ඉතුරු වෙන්නේ කියන්නේ අර ඉල්ලෝටේ වුණු ටිකක් කියලා. නැත්තම් ජෝ ගෝ එකක් නැහැ ජීවිතේ. ද්වේෂේ නැත්තම් ෆයිට් එක නැති පිච්චරයක් වගේ. අර ලිම අපිටේ බලන්න. එනිසා වල්ලිය ටිකක් තියෙනවා. එනිසා ද්වේෂය ඔය යන විදිහට අඩු වෙච්ච දවසේ නිකම්ම ගැරන්ටි හලක් වෙනවා ජීවිතේ. ද්වේෂෙන් තමයි මේ ඔක්කොම අපි අවුස්සලා ගැටලා විචිත්‍ර කරලා කලබලා මන්තනේ කරලා ජීවිතේ තියන්නේ. එනිසා ඒක සියල්ල විනාශ කරනවායි කියලා කියන්නේ සියති විනාශකයි. මේකට කියනවා එපිස්ටමොලොජිකල් සිව්සයිඩ් කියලා. ඥානයේ සම්පූර්ණ කපදවීමක් වෙනවා ද්වේෂය නැති ඉතිලාසෙ. මුළු ඥාණයටම කියන බලන් තනි නම තමයි ද්වේෂය. හොඳ ප්‍රත්‍යවතිනුම් හොඳම තරාකාරයි. දැන් තියෙන ඇකඩමික් සෙන්ටර්ස් වල තමයි හොඳම දියරෙද්දෙන් බෙල්ල කපන කට්ටිය ඉන්නේ. ආයි දෙකක් නැහැ. බෙල්ල කපන ඌට තේරෙන්නේ නැහැ. නටන කකුලේ ගෙජ්ජි කපන ඌට තේරෙන්නේ නැහැ. ඒක තමයි ඥාන, ඒක තමයි බ්‍රේ, ඒක තමයි ද්වේෂය. නිසා ද්වේෂය 100%ක් නැති කරන්නේ බලන්න නැති කළ හැකි බව දැනගන්න. එච්චර. ඊට පස්සේ යා ගානට බැලන්ස් කරලා දෙනවා. ඒ නිසා ඔය මේ අපි ද්වේෂයට ද්වේෂ කරොත් සීතිනස ගැනීමක් වෙනවා. අපි ද්වේෂය අඳුන ගන්න රැචි. එතකොට මේවයි පවතින බව නැතිනම් මේ. එච්චර මිසක් ද්වේෂය නැති වේවා කිව්වොත් ඒක වනස්සිතවිල්ලක් වෙනවා. එනිසා මම අදිස්ථාන කරන්න ඕනේ මීට පස්සේ මම කවදාකවත් ද්වේෂයට කරන්නේ නැහැ කියන එක ටූර්මන් කියන මහත්තයා ද්වේෂය ගැන ලියන පොතේ පෙරවදනේ ඉස්සල්ලාම ලියනවා. මම අදිස්ථාන කරනවා මේ මඩේ මම ද්වේෂයට ද්වේෂ කරන්නේ නැහැ. ද්වේෂය ඉහදරින් යුක්තා. වනස් කරන්න විනාශ කරන්න මුලින්ම දාන දෙයක් නෙමෙයි. ඒකෝට ඒකත් ද්වේෂයක් නෙමෙයි. ඒක ද්වේෂයට ආහාරයක් වෙනවා. මට මොන ද්වේෂය තියෙනවද මෙන්න මෙව මූණ අට වෙන හැටි, හමඩලි වෙන හැටි, යකමාක් වෙන හැටි, හොත්තරමින් මැස් යන්න වෙන හැටි. දකින්නකොටම තමයි දෙලියක් යනවනේ. ආ දැන් මොන්න තද වෙනවා. දැන් හරි. එහෙනම් ද්වේෂෙට ඉන්න බෑ. එතකොට ට්‍රැජඩි එක කොමඩි එක වෙනවා. එතකොට නිකාම දුක්ඛෝකාන්තේ, දුක්ඛාන්තේ, ශෝකාන්තේ බඩපද. ඒක ධක්කානකොට වෙන සමහරුണ്ട്. කන්නඩියක් ඉස්සරහට ගියාම ඉඳපුවාම තමයි දෙනවා. දැන් හොන්දටම මට තද වෙලා ඉන්නේ. එතකොට ඉන්නවක් කරනවා අයියෝ
ඒ තරහෙන් කාටරි ගහන බයින්න ටිකක් කරලා පැත්තට ගිහලා හිනා වෙන්න පටන් අර ගන්නවා මොකක් කරන්නද ඉතින් තරහවට පස්සේ මොනවද කරන්න ඕනේ හැබැයි ඇටි ජීවිතේ ඇටි ඒ නිසා මේ ද්වේෂයට ද්වේෂ කරන්න එපා මල්ලේ ටිකක් ඉතුරු වෙන්න අරින්න කියලා මම කියන්නේ අදිශ්‍යයකට ඍජු මතක් වෙනකොට ගන්න ප්‍රොජෙනික නැත්තම් මයි ළඟට එනවා ඒ රෑ 12 කට සාර්ථක ද්වේෂය පොඩ්ඩක් කන්න බැරිද නිසි මතක් ඇවිල්ලා හරි මට හරි කරදරයි ඒක ඒ Taman ළඟම කිල්ලෝට වුණු තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ ද්වේෂය විනාශ කරන්න යන බා ද්වේෂය අවබෝධ කරගන්න එක ද්වේෂයේ ගති ලක්ෂණ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති දැනගන්න මිසක් ද්වේෂයට මේ ලියලා තියෙන ද්වේෂයට ද්වේෂ කරලා අන්න ඒක පොඩ්ඩක් අයින් කරන්න කියන එකයි මම කියන්නේ අසන ප්‍රශ්න ගරුතර ස්වාමීන් වහන්සේ සතිය පවත්වාගෙන යාමේදී සිත සමාධියට පත් වන අවස්ථාව නිරදින හඳුනාගන්න කිසි මම අර්ථකථන දීලා තියෙන්නේ මම හිතාන දේ සත්‍ය අඛණ්ඩ නම් සත්‍යර තමයි සමාධිය කියන්නේ. නැත්නම් මට තව ඉස්සරහට ආස්වාද ප්‍රසවාස 10ක් 15ක් බලන්න පුළුවන් කියලා පෙරදැක්මක් ඒකට කියනවා අදිමොක්කේ කියලා. මම දන්නා මට වේදනයි ඒ උනට මම දන්නා මට අනපණ ඉන්න පුළුවන්. මට සද්දත් ඇහෙගමන්නේ අනපණ ඉන්න පුළුවන්. හිදිවිලිත් ඇයි අනපණ ඉන්න පුළුවන් කියලා තමන්ට දැනෙනවා. මේ පෙරදැ ඒක තමයි සමාධිය. තේනවා සමාධිය හටගන්න ඊට පස්සේ යා තන්නේ කර ඔය මුකුත්ම ලකුණු නැතුව යා වැඩේ කරන්න පටන් ගන්නවා. ඉතකින බාධක මොනවාද මේක විපස්සනා පැත්තට මම මේ කතා කරන්නේ. බාධක නැතුව නෙවෙයි. මම දන්නවා මේ වාහන ගොඩක් එනම ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. මට එහෙමෙන් දාගෙන යන්න පුළුවන් කියලා එයාට හොඳ ඩ්‍රයිවර් කෙනා හොඳටම තේරෙනවා. මම දැන් ඇක්සිඩන්ට් වෙන පැත්තක නෙවෙයි ඉන්නේ. වාහන තියෙනවා ගමනක් යනවා. මට ඉක්මනට යන්නත් ඕනේ. ආන්නේගේ පෙර දැක්මක් එන්න පටන්. ඒක එන්නේ සතිය අඛණ්ඩ භාවයේ මත. එනිසා සතියට වචන දෙකක් තියෙනවා සති මාත්‍රාව සහ අඛණ්ඩ සතිය කියන. සති මාත්‍රාව කියන්නේ වැටි වැටි නැගිට නැගිට යන නිකන් ඇවිදින්න කරගන්න බබෙක් වගේ. සති ධාරාව කියලා කියන්නේ ඔලිම්පික් තුවර තනකකාරයෙක්. එයා ළඟ වැටෙන්නේ නැහැ. මං අර පොඩි බබා වගේ වැටෙන ගතියක් දැන් නැහැ. මං යනවා. මට තියෙන්නේ තරංකාරයට වැඩි ඉක්මනට යන එක කියලා. අන්න ඒකට සමාධිය කියන එක තමයි මම මේ පුද්ගලික අර්ථකථනයේ දීලා තියෙන්නේ. ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න සමත්යි වෙලාව 5යි ඒ නිසා අපි සුබෝදාරම ස්වාමීන් වහන්සේට මතක් කරනවා